සුබ උදෑසනක් මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වෙනස් නොවන නාමෙන් ආචාර කරමි. අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපට මතය පොතේ 9 පරිච්ඡේදයේ 12 පදයෙන් සඳහන් කරන්නේ මෙයයි. උන් වහන්සේ එය අසා ඔහුන්ට කියනසේක්, රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කමක් නැත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මතෙව්ව සේවයට කැඳෙව්වන් පසු මතෙව් තමන්ගේ ගෘහයේ යේසුස් වහන්සේටත් ඔහුගේ හිතමිතුරන්ටත් කෑමක් පිළියල කරා. දැන් මතෙව් ඇවිල්ලා සුංගම් අය කරන කෙනෙක්. ඒ දවස්වල යුදෙව් අය රෝම අධිරාජ්‍ය වෙනුවෙන් ඊශ්‍රායලේ පුරවැසියන්ගෙන් සුංගම් අය කරා. රෝම අධිරාජ්‍යයට අවශ්‍ය ප්‍රමාණය ඒගොල්ලෝ අරගෙන අනිත් ටික සුංගම් අය කරන එක්කෙනාට තමන්ගේ වැටුප හැටියට දුන්නා. නමුත් ඊශ්‍රායලේ හිටපු බොහෝ දෙනෙක් සුංගම් අය කරන අයව පෙරේත දුෂ්ටයන් හැටියට දැක්කා. එවැනි වාතාවරණයක ධර්මිෂ්ඨ වූ ගුරුවරයෙක් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සුංගම් අය කරන අයත් එක්ක කෑමට හිඳගත් කල පරිසිවරුන් ඇවිත් උන්වහන්සේගේ ගෝලයන්ගෙන්, නුඹලාගේ ගුරුවරයා මෙවැනි අයත් සමග කෑම කන්නේ ඇයි කියලා ප්‍රශ්න කෙරුවම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට දීපු ප්‍රතිචාරය මෙයයි. අද උදෑසන මගේ හදවතට ගොඩාක්ම වැදුන දේ මෙයයි. අපි කතා බහ කරන දේවල් දෙවියන් වහන්සේ අහගෙන ඉන්නවා. යහපත් හෝ අයහපත් මාතෘකාවන් වුණත් අපේ දෙවියන් වහන්සේ ඒ හැම දෙයකටම ඇහුම්කන් දෙනවා. ඇත්ත වශයෙන්ම ඊෂ්මායෙල් කියන වචනේ අර්ථය නම් ඇහුම්කන් දී ප්‍රතිචාරයක් දක්වන තැනන් වහන්සේ. අද උදෑසන අපි ඉගෙන ගන්න පළවෙනි වැදගත්ම කාරණාව මෙයයි. අපි කතා බහ කරන දේවල් ගැන අපි බොහොම ප්‍රවේසම් වෙන්න අවශ්‍යයි. ස්වාමින් වහන්සේගෙන් අපිට කිසිම දෙයක් හංගන්න බෑ. පළමු කොට අපි දෙයක් ප්‍රකාශ කරන්න කලින් ඒක අපි සෝදිසි කරන්න අවශ්‍යයි. මේ දේ මං කියන්න යුතුද නැද්ද කියා අවබෝධ කරගන්න අවශ්‍යයි. ඒ වගේම දෙවියන් වහන්සේට මේක ඇහුනොත් උන්වහන්සේ ඒ ගැන සතුටු වෙයිද නැත්නම් දුක් වෙයිද? අද අපි ඉගෙන ගන්න දෙවෙනි වැදගත් කාරණාව තමයි අපේ දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චවරයෙක්. උන්වහන්සේ සාධාරණ ලෙස විනිශ්චය කරනව විතරක් නෙමෙයි, දුබල අයටත් උපකාර කරන දෙවියන් වහන්සේ. මෙතන අපි දකිනවා යේසුස් වහන්සේ පරිසිවරුන්ට උත්තර දුන්නා. මතෙව් සහ ඔහුගේ යාළුවෝ කිසිම දෙයක් ඒගොල්ලන්ට විවර කරන්න අවශ්‍ය වුණේ නැහැ. මක්නිසාද යේසුස් වහන්සේ ඒගොල්ලෝ වෙනුවෙන් පෙනී සිටියා. මේ කාරණාව තුලින් අපි ඉගෙන ගන්න දේ මෙයයි. අපි දෙවියන් වහන්සේගේ පැත්තේ නම් අපිට විරුද්ධව කවුරු මොනවා කිව්වත් අපි ඒ ගැන විභාග කරන්න අවශ්‍ය නැහැ. මක්නිසාද අපි වෙනුවෙන් මැදිහත්කම් කරන්න, පෙනී සිටින්න දෙවියන් වහන්සේ ඉන්නවා. අපි ඉගෙන ගන්න තුන්වෙනි කාරණාව නම් අපේ වචන අපේ සිතුවිලි පෙන්නුම් කරනවා. මෙතන අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිචාරයත් පරිසිවරුන්ගේ ප්‍රතිචාරයත් අතර තිබෙන වෙනස. යේසුස් වහන්සේගේ ප්‍රතිචාරේ අවංක පිරිසුදු සිතුවිලි වලින් ආපු දෙයක්. ඒ වගේම පරිසිවරුන්ගේ ප්‍රශ්න කිරීමක් නපුරු
දූෂිත සිතුවිලිවලින් ප්‍රකාශ වුණා. ඇත්ත වශයෙන්ම කෙනෙක් ප්‍රකාශ කරන වචනවලින් ඒ කෙනා කවුද කියන එක හොඳට හඳුනගන්න පුළුවන්. කෙනෙක් හැම විටම නපුරු, තරහ, ඒ වගේම දූෂිත දේවල් කතා කරනවා නම් ඒ කෙනාගේ ඇතුළාන්තේ ඒ වචනවලින් අපිට ප්‍රදර්ශනය වෙනවා. කෙනෙක් යහපත්, කරුණාවන්ත, ආදරෙන් පිරිච්ච, දයාවෙන් පිරිච්ච වචන ප්‍රකාශ කරනවා නම් ඒ කෙනාගේ ඇතුළාන්තෙත් අපිට පේනවා. සමහරක් අය නම් ඉතින් අනිත් අයව රවට්ටන්න බලනවා. නමුත් කවදා හරි ඒගොල්ලන්ගේ චරිතේ පෙන්නුම් වෙයි. දායබර සහෝදර සහෝදරියනි, අද අපි යාකොබ්තුමාගේ උපදෙස් පිළිපදිමු. යාකොබ් 1:19 කියනවා අසන්ට ඉක්මන් වෙන්න කියලා. ඒ වගේම කතා කරන්නටත්, කේන්ති ගන්නටත් ප්‍රවාද වෙන්න. පවිත්‍ර සිතක් අපි දෙවියන් වහන්සේ ඉදිරියේ ශුද්ධාත්ම බලයෙන් මැඩ පවත්වගෙන ජීවත් වෙන්න යුතුයි. අපි දැන් යාඥා කරමු. අබ්බා පියාණනි, අපිට සත්‍ය අද පෙන්눔 කරපු නිසා ස්තුති. අපේ ඇතුළාන්තේ හැම විටම ඔබ ඉදිරියේ පිරිසුදුව තබා ගන්න අපිට ශක්තිය දෙන මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ශලෝම්. මරණාතා.